වැට් එක වැඩි වෙන්න කලින් ස්ටොපින් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අපරාධ කොට්ටාසයට බාර වූ කතරගම මහකපුවාට ඇප දෙයෝ සාක්කි. නඩු විභාගයේ ලබන වසරේ මේ මාසයේට කල්යයි පවුන් 38ක් වටිනා අතුරුදන් වූ රන් තැටියේ සේයාරුවක් සහිතව තමයි අද දිනමින පුවත්පත මේ තොරතුර වාර්තා කරන්නේ. ඉතින් ඒ අනුව ඔබ මේ කතාව දන්නවා, මේක පූජකරේ කවුද කියලා දන්නවා. අංගොඩ ලොක්කා මේ වන විට ඝාතනයට ලක් වී සිටින, ඉන්දියාවේ ඝාතනයට ලක් වුණාය විශ්වාස කරන අංගොඩ ලොක්කාගේ දරුවාගේ භාරයක් ඔප්පු කිරීම සඳහා බිරිඳ විසින් පවුම් 38ක රන් තැටියක් කතරගම දේවාලයට පූජා කරා එය අතුරුදන් කරන්න මේ කපු මහත්තුරුන් කටයුතු කරපු බවට තමයි මේ විදිහට චෝදනා එල්ල වුණේ. ඉතින් ඒ අනුව පොඩි කපුවා කියන ගබඩා අපාරකරු මේ වන විට අත්තරංගුවට පත්වී තිබෙනවා. ඔහු අපමත මුදාහැරියා අධිකරණයේ විසින් දැන් පාතාල නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ දරුවාගේ අපල දුරවීම සඳහා රුහුණු මහා කතරගම දේවාලයට පූජා කරන ලද රත්‍රන් පවුම් 38ක් බැරති රන් තැටියක් දේවාලයේ ගබඩාවෙන් අතුරුදන් වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටේ කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා කොළඹ අපරාධ කොට්ටාසය මගින් අත්තරංගුවටගෙන තිස්සමහරම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් මූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරමින් සෑම වසකම අවසන් ඉරු දින අපරාධ කොට්ටාසය හමුවේ පෙනී සිටිය යුතු බවට තිස්සමහරම් මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තරිඳු සිල්වා මහතා ඊයේ දිනේදී නියෝග කළා. මෙලෙස අපමත නිදහස් කෙරුණේ පසුගිය දිනවල අතුරුදන්ව සිටි බව කියවුණු කතරගම මහාදේවාලයේ ප්‍රධාන කපු මහතා ලෙස කටයුතු කරනු ලබන සොමිපාල ටී රත්නායක මහතා කියලා දිනමින පුවත්පත වාර්තා කරනවා. ඉතින් මේ දවස්වල කොහෙද මේ මහත්ය හැංගිලා හිටියේ කියලා ඔබ හොයනවා නම් අරුණ පුවත්පත කියනවා වැඩි ඈතකට මේ රටවටේ හෙව්ව මහකපුවා හැංගිලා හිටියේ කෝට්ටේ කියලා තමයි ඔහුගේ ඡායාරූපයක් සහිතව මේ තොරතුරු අද වාර්තා කර තිබෙන්නේ. ඉතින් ඒත් අර මං කලින් කිව්ව සියලුම තොරතුරු වාර්තා කරලා තිබෙනවා. පොලිසියට බාර වෙන්න තරම් හොඳ සෞඛ්‍ය මට්ටමක හිටියේ නැහැයි කියලා අධිකරණයට ඔහුගේ පාර්ශ්වයෙන් සැලකිරීමක් කරා. හංගාගෙන ඉන්නේ පවුලේ කෙනෙක් බවට පවුලෙන්ම පැමිණිල්ලක් ලැබිලා තිබෙනවා. රන් තැටියේ හැදුවේ අංගොඩ ලොක්කාගේ වයසට අනුව ප්‍රධාන කපු කාර්යාලයට ගෙනත් තියෙන්නේ රතු රෙද්දකින් වහලා. හංගගෙන ඉන්නේ පවුලේ කෙනෙක් බවට පැමිණිලි දෙකක් මේ වන විට ලැබිලා තිබෙනවා. ඉතින් අපමත නිදහස් කරන්නට ගරු අධිකරණය නියෝග කරා කියලත් අද අරුණ පුවත්පත වාර්තා කරනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙච්චර දෙයක් කළා ඇප ලැබෙනවද කියලා. ඉතින් බේලබල් කියලා තියෙනවා ඒ වැරදි වලට අනිවාර්යෙන්ම ඇප ලැබෙනවා. ඉතින් ඒ අනුව අප පිළිබඳව අයිතිවාසිකමක් මේ සැකකරුවන්ට තිබෙනවා. ඒ අනුව තමයි ගරු අධිකරණයේ විසින් අප ප්‍රදානය කරලා තිබෙන්නේ. හැබැයි ඉතින් නඩු කටයුතු ඉදිරියට පැවැත්වෙනවා. වරදකරුවන් බවට පත් වුණොත්, සාධාරණ සැකෙන් ඔබට පත් වුණොත් අධිකරණයේ විසින් ඒ පිළිබඳව දණ්ඩනයන් නියම කරාවි. ඔන්න ඔය විදිහට තමයි මේ කතරගම සිද්ධි පිළිබඳව වාර්තා කරන්නේ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.